හරියට මතව මාස දෙකයි තියෙන ඔලිම්පික් තරගාවලියට විශේෂයෙන් පසුගියදා අපි 19 වෙනිදා සිට 20 වෙනිදා දක්වා දවස් තුනක් ජාතික ඔලිම්පික් කමිටුව ඒ වගේම ලෝක ඔලිම්පික් කමිටුව ජපාන් රාජ්‍ය වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා ඇමතිතුමිය ඒ වගේම ඔසිටි එක ටෝකියෝ ගවන අපි එකම එකතු වෙලා ඔන්ලයින් මීට් එකක් තිබ්බා IOC ගත් එක්ක ඇත්තම මේ වෙනකොට කොහොමද මේ ඇත්තම ජපානයේ යම් කිසි තත්ත්වයකට කොරෝනා වැඩිවීම පෙන්නුම් කරනවා නමුත් පාලනයක් ඇතුව කොහොමද ඔලිම්පික් තරගාවලිය කරන්න කියන එක තමයි අපි කතා කළේ විශේෂයෙන්ම කියන්න පුළුවන් ධනාත්මකව හිතලා අපි මේ තරගාවලිය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම IOC එක අපට කිව්වා සෞඛ්‍ය අංශයේ සහයත් වැක්සින් වල සහයත් අපිට ලබා දෙනවා කියලා ඉතින් ඒ නිසා මේකට ජපානයේ ටෝකියෝ ඔලිම්පික් පවත්වන අපේ නගරයට මේකට ස්ටේට් ඔෆ් ඉමර්ජන්සි ඉන්ස්ට්‍රක්ෂන් දාලා තියෙන මේ මාසයේ අවසාන වෙනකම් නමුත් මේ දවස්වල කතා කරපු අපි IOC meet එකේදී ස්ටේට් ඔෆ් ඉමර්ජන්සි දාලා තිබ්බත් අපර ඔලිම්පික් කරන්න පුළුවන් කියන මතය අනුව තමයි අපි වැඩ කරන්නේ මේ වෙනකොට ඉතින් ඇත්තටම හරිම සතුටු වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ මේ වර ඔලිම්පික් සංගීතයක මඩලයේ සිටීම තුළින් ශ්‍රී ලංකාවේ දජය ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙනියන්න හැකි වීම පිළිබඳව ඉතින් මම විශේෂයෙන්ම සතුටු වෙනවා මේක අවස්ථාවක් කරනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ට මාත් එක්ක එකට වැඩ කරන්න ඒ වගේම ස්තුතිවන්ත වෙනවා සිළු දෙනාට මට මේ අවස්ථාවට එන්න පාර කපපු හැම දෙනාට ඉතින් දිනට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රය යොමු රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ නම ලෝකයට ගෙනියන්නට මම අප කැප වෙලා කටයුතු කරනවා කියලා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි බොහොම ස්තුතියි මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න